Hi Boğan, subuh dersine kıyas ile denerdi mi? Nilogi kayak, manasak sağ adyatmayak yana sankalp yerdi. Adat, apova hamu anava. Adı dine, deşaneye sidukar anne, apage deşaka mandile sitine, upadeşane nirdaniye kadide kriya karana, Gita Roshani mahatmiye. Ay attatama Gita gayana etat, vişeşe dakşatavyak teyeno. Tamam, onda katanda king, Gita samaging ettiğim upadeshane kadar nokiyu götni verdi ki leydano. Kaviye Gita saha ay, yani matruka verdi. Adedine deshane kiriye mete, ma aradına karno Gita Roshani matmiye te. Stuti. Stuti abitu mete. Ayıbovan, sabah deshane kewa kile pratena karno silumde nade. Abituman. Kiva vage, ගොඩක් වෙලාවට මේ අපි දේශන කරද්දී අනිත් අයට කතා කරද්දී මේ කවිය ගීතය වගේ සාහිත්‍යංග ඒවට එකතු කරගත්තාම මට හිතෙනවා මිනිස්සුන්ට දැනෙන ප්‍රමාණය හරි වැඩි කියලා. මොකද අපි සමහර දේවල් දැන් මේ උපදේශනයේදී විතරක් නෙමෙයි ඕනෑම දෙයකදී අපි මිනිස්සුන්ට යම් දෙයක් කියන්න ගියාම ඒගොල්ලන්ට දැනෙන භාෂාවෙන් කියවහම එයාලට දැනෙන්නේ දැන් අපි වෙන තැනකට ගිහිල්ලා අපේ සිංහල භාෂාව වෙනත් භාෂාවක් කතා කරන තැනකට ගිහිල්ලා කතා කරාක ඒගොල්ලන්ට වැඩි එක දැනෙන එකක් නැහැ. හැබැයි තමන්ගේ භාෂාවෙන් කතා කරාම මේක දැනෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මම අත්දැකලා තියෙන දෙයක් තමයි සමහර දේවල් කියන්නේ ගියාම ඒගොල්ලන්ට හොඳට ඒක දැනෙනවා සංවේදී වෙනවා මේ සාහිත්‍ය කියන කාරණයත් එක්ක. ඉතින් මම කලින් දවසේ කතා කරා කවිය ගීතය සහ ජීවිතය කියන මාතෘකාව. ඒකෙම දෙකක් විදිහට තමයි මම අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කවිය ගීතය සහ ඇය කියන මාතෘකාව. මොකද මේ අපේ ජීවිතයේ සාහිත්‍යයෙන් යුක්ත වෙලා අයින් කරලා කතා කරන්න බැහැ හැම තැනකටම සාහිත්‍ය ඒ කියන්නේ කවිය ගීතය නාට්‍ය මේ හැම එකක්ම අපේ ජීවිතයට එකතු කරලා කතා කරන්න පුළුවන්. ඉතින් මේ කවිය ගීතය කියන එක ඇය කියන කෙනත් එක ගත්තාම ඉතාම ළඟයි. මොකද දැන් සාහිත්‍යයේ ගොඩක් කාලවලට අපේ කවියෝ එතකොට මේ කතුවරයෝ මේ හැම කෙනෙක්ම ගොඩක් කාලවලට තමන්ගේ ප්‍රස්තුතිය විදිහට ගන්න කාන්තාව. ඊළඟට ඔවුන් ඇය උපමා කරනවා හැම දෙයකටම. දැන් අපි දැක්ක අපි අහලා තියෙනවා අපි දකිනවා දැන් මල් ගත්තත් අපි දැකලා තියෙන මල් සහ අපි නොදකපු මල් නාරිලතා මල් පරසතු මල් මේ වගේ දේවල් පවා ඔවුන් හරි ලස්සනට ඇයට උපමා කරනවා. ඉතින් කොච්චර ඔවුන් ඒ කියන්නේ ඇයව ලස්සනට දකිනවද? එතකොට දැන් මේ මම ඔවුන් කියලා කියව ගොඩක් කලාවට මේ ඇය ගැන ලියන්නේ ඔහු. ඒ කියන්නේ ඇය ගැන කාන්තාව අතින් ලියවෙන ප්‍රමාණය ටිකක් අඩුයි. අපි බැලුවොත් කවි ගීත මේ හැම එකක්ම ගත්තාම ගොඩක් කාලවලට ලියලා තියෙන්නේ ඔහු විසින්. පුරුෂ භාෂාවේ ඇය ගැන ලියලා තියෙන්නේ. ඉතින් මේ ඒක හරි ආදරණීය හැඟීම් තියෙනවා. ඒක ගැන හරි ලස්සනට කතා කරලා තියෙනවා. හැබැයි සමහර දේවල් අත්දකින්න හිතෙනවා ඒක සාහිත්‍ය විතරද කියන එක. ඒ කියන්නේ කවිය ඇතුලේ විතරද ගීතය ඇතුලේ විතරද මේ ආදරය තියන්නේ මේ ලස්සන තියන්නේ එතන විතරද කියලා සමහර දේවල් අහුවම දැක්කම හිතෙනවා. ඉතින් සමහර දේවල් තියෙනවා ඒක ඇත්තටම ඇත්ත කියලා ඔප්පු කරන්න පුළුවන් දේවල්. ඉතින් මට මල්ලඟ තියෙන සේවාලාභයෙන් සහ මට ලැබෙන අත්දැකීම් එක ඒ දෙපැත්තම තියෙන බව ඔබට කියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් අපි අඩවලා ඉන්න කාලේ හරිම ආදරේ එතකොට දකින්න ඕනේ හැමතිස්සෙම කියනවා නොදැක ඉන්න බෑ කියනවා හැමතිස්සෙම කතා කරනවා. එතකොට ඒ බැඳීම හරිම වැඩි. හැබැයි විවාහ වෙලා ටික කාලයක් යද්දී ඒ බැඳීම ටික ටික අඩු වෙලා යනවා නම් ඒ ගොඩක් වෙලාවට ඒක බැඳින්නේ ඇයට. මොකද දැන් ගොඩක් කාලවිට ඇය කියනවා මම ඉස්සර වගේ නෙමෙයි යා වෙනස් වෙලා. ඉස්සර යා ගොඩක් ආදරේ. හැබැයි දැන් එහෙම නැහැ. මං ගැන හොයන්නේ නැහැ. එයට වෙලාවක් නැහැ. ඒ කියන්නේ අපි ඉස්සර කතා කර අපේ ජීවිතය ගැන. හැබැයි දැන් අපිට කතා කරන්න එහෙම වෙලාවක් නැහැ. අපි දැන් අපේ ජීවිතය ගැන කතා කරනවා හරි අඩුයි. දැන් මට මේ ළඟදී මේ අහම්බෙන් අහන්න ලැබුණ ගීතයක් මේ
මං හිතන්නේ අමිලා නදීෂානි මහත්මිය එක ගයන්නේ ඒකේ තේරුම මේ එකතු වෙන්න පෙරම් පෙරව කල්ප කාලයක් එකට ඉන්න හම්බ වෙන්නේ අල්ප කාලයක් ඕන වෙන්නේ නෑ ගිලෙන්න පෙම් තටාකයක් මට ඕන වෙන්න ගතු කියන්න පුංචි කාලයක් ඇයි කියනවා මේ අපි ඒ කාලේ පෙරම් පෙරව ඇඟිලි ගෙනවා කතා වහ කරා අපි එකතු වෙන්නේ කවද්ද කියලා හැබැයි මේ අපි විවාහ වුණාට පස්සේ අපි දිනට අපිව දකින්නත් වෙලාවක් නැහැ. මේ සමහරට හාව හඳ දකින්නා වගේ. උදේ පාන්දර දෙන්නම යනවා වෙලාවකට ඔහු වෙන පෙර දෑ වෙනවා සමහර තැන්වල දැන් මේ පුද්ගලිකංශයේ සමහර තැන්වල ගොඩක් වෙනස්. ඇය දවල්ට ගියොත් ඔහු රැට රැකියාවට යනවා. එතකොට අපි එකතු වෙන්න පෙරම් පෙරවට අපිට එකතු වෙලා ඉන්න හම්බෙන්නේ අල්ප කාලයක්. එතකොට ඇය කියනවා මේ ඕන වෙන්නේ නැහැ ගිලෙන්න පෙම් තටාකයක්. මට ඕන වෙන්නේ ගත්ත කියන්න පුංචි කාලයක් මං ඉල්ලන්නේ නැහැ අර ඉස්සර වගේ මං වෙනුවෙන් ඉන්න මාත් එක්කම කතා කර කර ඉන්න මට ඕන වෙන්නේ පොඩි කාලයකට මාත් ඇහුම්කන් දෙන්න ගොඩාක් තැන්වල ප්‍රශ්න ආපස්සට හැරිලා බලන්නේ මේ ඇහුම්කන් දීම මේ ආදරය මේ 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 අර ඒව දැනෙන ගැටිය හරි අඩුයි ඒ නිසා මේ එක අපි වර්තමානයේදී ගොඩාක් අත්‍යවශ්‍ය කාරණයක් මේ පවුල් සම්බන්ධතාවල මම හිම කියන්නේ මේ තියෙන අපේ රටේ තියෙන තත්ත්වයත් එක්ක රෝගී තත්ත්වයන් සහ අනිකුත් තත්ත්වයන් එක්ක දැන් මේ පවුල් සම්බන්ධතා ඉතාම ඉක්මනින් බිඳ වැටිගෙන යනවා ඕන අතර අන්‍යෝන්‍ය සුහදතාවයක් නැහැ කතා බහක් නැහැ ඒ නිසා ප්‍රශ්න ගොඩක් ඇති වෙමින් යනවා නමුත් මේ ආදරය කියන එක හරි අඳුම තරම ලැකිලා තියෙනවා නම් අනිත් දේවල් එකින් බඳලා තියාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මේ එකතු වෙලා කතා කරන එක මේ සංනිවේදනයේ හරිම වැදගත්. දැන් මම ඔබට කියවා මේක මේ සමහර තැන්වල මේක ඉතාම හොඳින් පවතින තැන් තියෙනවා. මේ ආදරේ කරුණාව බැඳීම මහගම සේකරයන් ලියනවා ප්‍රබුද්ධ කියන පොතේදී මේ බිරිඳ ගැන මේ විදිහට කුසගින්නෙන් ඔබ පෙළෙමින් පුතාට බත් කවනා විට හිත ඇතුලෙන් ඔබ හඬමින් හඬන පුතා නලවන විට මටත් වඩා මගේ හිත ඔබ හඳුනන බව පෙනෙනා විට මිනිස් හදේ සුන්දර බව පසක් කරන්නේ ඔබ මට ඔහු ලියනවා මේ සමහර වෙලාවට මම දන්නේ ඔයා බඩගින්න ඉඳලා තමයි පුතාට බත් කවන්නේ සමහරවිට කන්නතු මටත් බත් බෙදලා තියෙනවා ඇති හිත ඇතුලෙන් ඔබ හඬමින් හඬන පුතා නලවන විට සමහර දේවල් මට කියන්නෙත් නෑ ඔබ තනියම දරාගෙන දරුවන්වත් බලා ගන්නවා හඬන පුතා නලවනවා හැබැයි ඔබ හඬන බව එයාට පේන්න දෙන්නේ නෑ ඒ තරම් ඔබ සුන්දරයි කියලා ඔහු කියනවා මටත් වඩා මගේ හිත ඔබ හඳුනන බව පෙනෙනා විට සමහර වෙලාවට මං හිතන දේවල් මට වඩා කලින් ඔබ හිතලා තියෙනවා මගේ දේවල් මට වඩා කලින් ඔබට දැනෙලා තියෙනවා මිනිස් හදේ සුන්දර බව පසක් කරන්නේ ඔබ මට මිනිස් හද කොච්චර සුන්දරයිද මනුෂ්‍යත්ව කොච්චර සුන්දරයිද කියලා මට වෙන උදාහරණ ඕනේ නැහැ ඔබව ඔබ මේ මගෙත් එක ගෙවන ජීවිතය ගත්තහම මට වෙන කෙනෙක් දිහා බලන්න ඕනේ නැහැ කියලා එතුමන් කියනවා ඉතින් එහෙම හිතන සාමි පුරුෂයන් ඕනෑ තරම් ඉන්නවා අපිට හම්බ වෙනවා ඕනේ තරම් ඉන්නවා නමුත් ඒක ඉතාම සුළු ප්‍රමාණයක් එතාව පොඩා ප්‍රමාණයක් එහෙම ඉන්නේ හැබැයි එහෙම ඉන්න පුළුවන් නම් ඇයි හරීම සතුටින් මොකද ඒ අගය කිරීම ඇයට හරි වටිනවා මං කලින් දවසකත් කිව්වා වගේ මහ ලොකු දේවල් මාලිගා රජබුජුන් නැති වුණාට ඒ පුංචි අගය කිරීම මං දන්නම ඔයා මේ හිතින් අඳන ගමන් මගේ දරුවට කිරි දෙන බව මං දන්නම ඔයා මේ මං ගැන මටත් වඩා හොයන බව කියන එක වචනකින් කියන එකත් සමහර වෙලාවට ඇති ඉතින් මේ මේ මම පහුගිය කාලේ මේ කොවිඩ් කාලේදී එක්තරා රෝහලක හිටියා මුල් කාලේ එතකොට එතනදී මේ එක අම්මා කෙනෙක් ඒ අම්මා ගොඩක් වයසයි ඒ අම්මයි තාත්තයි ඒගොල්ලෝගේ දරුවෝ විවාහ වෙලා ඒගොල්ලෝ ඔක්කොම පිටරටට ගිහිල්ලා මේ අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉඳලා තිබුණේ එතකොට මේ අම්මට කොවිඩ් රෝගේ වැළඳෙනවා ඊටස් දැන් තාත්තට ඒක දරාගන්න අමාරුයි එදෙන වයසේ එදෙන තනියම හිටියේ එතකොට මේ ඒ දවස්වල ගෙදර තියාගෙන දෙන්නේ සහ මෙයා වයස නිසා රෝහලෙන් කියනවා මෙයාව රෝහලකට කරන්න ඕනේ එතකොට
අම්මා කියනවා ඒ තාත්තා මේ දැන් ළඟට එන්න ඒ කියන්නේ දැන් රෝගියා ළඟට එන්න දෙන්න හැනේ දැන් ඇත්තටම සමහර දෙමව්පියෝ ගෙනත් දාලා හිටියාද කවුරුත් පැත්ත පලාත යාවේ නැහැ. ඒගොල්ලන් තනියම ඇද වැටි වැටි ළඟ ඉන්න කෙනෙක් උදව් කර කර ඒගොල්ලන් හිටියේ. හැබැයි මේ තාත්තා එහෙම නැහැ. අර අම්මව ශක්තිමත් කරලා එයාට නොපෙනෙන්න දැන් ඒ අම්මා කියනවා ඉස්සෙල්ලා කඳුළු තියෙනවත් පුතේ සමහර වෙලාවට මම දැක්කා. හැබැයි මට පේන්නണ്ട് වෙ නැහැ. එයා මට කිව්වා ඔයා බය වෙන්න එපා මං ඉන්නවනේ ඔයාට. ඒ නිසා ඔයාට මුකුත් වෙන්නේ නැහැ. ඉතින් එහෙම කියලා එයා අර රෙදි පෙරදි ඔක්කොම හදලා දීලා එයාව එක්කගෙනත් ආවලු බස් එක ළඟට. ඊට පස්සේ කිව්වලු එතන හිටිය අය ඔයාට යන්න බෑ. මොකද මේ ඔයා රෙදි වෙච්ච නැති එක්කෙනෙක් මේක ඉන්නේ රෝගීන්. ඒ තාත්තගොලු ඒකට කමක් නැහැ මට එයාත් එක්ක ඉස්පිරිතාලේ යන්න ඕනේ. එයාව තනියෙන් යවල මට ඉන්න බෑ. ඊට පස්සේ තාත්තත් පස්සේ කියනවා ඒ රෝගීන් එක්ක ඇවිල්ලා රෝහලේ ඇතුළට එන්න දෙන්නේ නැහැ කාටවත්. එතනින් එළිය තමයි කවුරු ආවත් ඉන්න ඕනේ. බැර තාත්තා කොහොම හරි ඉගල නැහැ කමක් නැහැ මට හැදුනට කමක් නැහැ. එයාව තනියෙන් යවන්න බෑ කියලා ඇඳ ළඟටත් ඇවිල්ලා එයාව තියලා ඉන්න බැරි නිසා ඔහු ගෙදර ගිහින් තිබුණා. එතකොට අර අම්මා හැමතිස්සෙම අනේ එයා කෑවද දන්නේ නැහැ. එයාට මොනවා එයාට කවුරු හරි කන්න දෙනවද දන්නේ නැහැ. මේ දැන් එයාට කන්න ගත්තට කන්න බෑ. මේ විදිහට තමයි ඒ අම්මා හිටියේ. හැබැයි අවාසනාවකට එක දවසක් එයා කෑ ගහලා අඬද්දි අපි බැලුවා ගිහින් එතකොට ඒ තාත්තා කෝවිඩ් හැදිලා එයා තනියම ගෙදර නැති වෙලා. එතකොට ඒ අම්මා ඒ වෙලාවේ තමයි ඒ කතාව කිව්වේ. එයා මට කොච්චර ආදරය කළාද. එයා මාව ගෙනල්ලා දාලා ගියා. ඊට පස්සේ ඇය හොඳ වෙලා ගෙදර ගිහිල්ලා ඒ රෝහලටම ඔහු වෙනුවෙන් ඒ රෝගීන්ට දානයක් වෙලා ගෙනත් දුන්නා. ඔහු වෙනුවෙන් පරිත්‍යාග වගයක් කළා. ඒ කියන්නේ ඇයට ඒක දරා ගන්න බැරි වුණා. ඒ වෙලාවේ මට මතක් වුණා මේ සෝමතිලක ජයමහ මහත්මයා ගයන ලස්සන ගීතයක් තියෙනවා. දමා යන්නට නොහැකි මිහි මත එකම සම්පත ඔබම පමණයි. මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි. ඔහු කිව්වලු මේ මට කමක් නෑ මේ කිසි දෙයක් මට වැටින්නේ නෑ. මට වැටින්නේ ඔයා ඒ නිසා ඉස්පිරිතාලේ ගිහිල්ලා ඔයා පරිස්සම් වෙන්න ගෙදරින් හදන්න එපා මාත් එක්ක කියලා. එතකොට ඔහුට මේ ජීවිතයේ සැඳෑ කාලේ පවා දමා යන්නට නොහැකි මිහි මත එකම සම්පත ඔබම පමණයි. ඒක තරුණ කාලේ නෙමෙයි. දැන් තරුණ කාලේ කොහොමදත් කියන මට ඔයා නැත්තං ඉන්න බෑ මං ජීවත් වෙන්නේ මේ එහෙම කියන එක කරන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් මේ සැඳෑ කාලෙත් ඒක කියන්න පුළුවන් නම් එච්චර ආදරයක් තියෙනවා නම් ඒ ඇයි කොච්චර වාසනාවන්තයිද සහ ඔහුත් හරිම වාසනාවන්තයි. ඉතින් ඒ වගේ ජීවිත දකින්න අපි හරිම ආසයි. හැබැයි ගොඩක් වෙලාවට අපි අත් දකින දැන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ උපකාරික දුරකථන සේවයක් තියෙනවා කාන්තාවන් වෙනුවෙන් 1938. 1938ට එන ගොඩක් පැමිණිලි ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. කාන්තාවන්ගේ දුක කියනවා ගොඩක් වෙලාවට කතා කළා. එතෙන්ට එන ගොඩක් පැමිණිලි වල තියෙන මේ මානසික වේ විඳින හිංසනය. කායික හිංසනයක් ගොඩක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට ඇයි කියන්න කෙනෙක් නැහැනේ. එතකොට කතා කළා මිස් මෙන්න මෙහෙමයි. මම මෙන්න මේ තරම් දුකින් ඉන්නේ. හැබැයි මං ගැන අඩුමතරමේ අහන්නවත් කෙනෙක් නැහැ. මම මේ හැමදේම තනියම දරාගන්නේ. එතකොට ඒ මානසික හිංසනය ඒ මානසික පීඩනය යම් තැනකට ඇවිල්ලා ඇට දරා ගන්න බැරි අවස්ථාවක් එන්න පුළුවන්. දැන් වැඩ ඒක ලොකුම දේ තමයි අපි ඒක දකින්නේ නැහැ. දැන් අපි කියනවා මේ ඒ ඒ එයා ඇය හරි සතුටින් ඇත්තේ. ඇය හරිම හොඳයි. ඇය සාමයට සලකනවා දරුවන්ට සලකනවා. ඇය හොඳයි. හැබැයි ඇය ඇතුලෙන් විඳවන දේ සමහර වෙලාවට අපිට පේන්නේ නැහැ. විශේෂයෙන්ම මේ රැකියාවක් කරන කාන්තාවක් ඒ දේවලුත් එක්ක හරි අමාරුවෙන් මේක කරගෙන යන්නේ. සුහර්ශනී ධර්මරත්න කිවිඳිය ලියනවා හරි ලස්සන කවියක්. මේ වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩ වුණා. ඒ කියන්නේ දැන් මම කලින් දවසකත් මතක් කළා ඒ කවිය ඇතුලේ ඇගේ ජීවන අරගලය. ඇය කොච්චර උදේ ඉඳන් රෑ වෙනකන් මේ අරගලයක් කරනවද කියන එක හරි ලස්සනට ලියලා තියෙනවා. ඒක කියනවා මේ පොඩි චෝටිට වෛරස් උන රෑ තිස්සේම ඇඟ තෙම තෙම හිටියේ ෆිට් එකට බයෙන් ලොකු දෝනිට විභාගයට. මං හිටියේ බත් බැඳ බැඳ. ඒ වෙලාවේ චූටි ඇඬුවා ඇඳුම තෙමන්. චූටිගේ තෙත මාරු කරලා ලොකු කිසුදු ගවුම මැදලා ඉවර කරලා උන බැලුවම දන්නෙම නෑ 100 ගානටම නැගලා. අද ලොකු දුවට විභාගේ පොඩි දුවට උණ ගැනිලා. එතකොට මං පොඩි දුවත් බලනවා ලොකු දුවගේ සුදු ගවුම් මදින්න ඕනේ ඒවත් කරනවා. අර ටික කරලා අර ලොකු දුවගේ දේවල් ටික කරලා ආයේ චූටි දුව බලනකොට අනේ චූටි දුවට උණත් වැඩි වෙලා.
එයා ජෝදාගෙන කෑ ගහනවා. එතකොට මං ඒ පැත්තට මේ පැත්තට දුවනවා. එයා හිටියේ රැවුල බබා. උරුවම් බානවත් ඇහුණා. බබා බලන්නට කිව්වම එයාට ඇද යකා වැහුණා. ඒත් තමයි මං ඉවසුවා. එයා නැගිටලා එයා ලෑස්ති වෙනවා. මං කියන්නේ නෑ හැමතැනම මේක මෙහෙමයි කියලා. හැබැයි සමහර මෙහෙම කාන්තාව අපිට හම්බ වෙනවා. එයාට මං කිව්වා අනේ චුට්ටක් බබා බලන්න පුළුවන් කියලා. එතකොට ඉතින් එයාට චුට්ටක් තරහ ගියාලු. දැන් එයා කියන්නේ සමහරට මට පරක් වෙලා තියෙන්නේ, මං අද කලින් යන්න ඕනේ. ඒතකොට එයාත් රස්සාවට යන්න ඕනේ. ඊට පස්සේ කියනවා එයාගේ අම්මා හිටියේ බනහාහ TV එකටත් වැඳගෙන. ළමයි බමයි නිදි කරලා අපි නම් කුඹුරටත් ගියා. එයා කිව්වේ මට ඇදේට. ඒත් තමයි මං ඉවසුවා. එයාගේ අම්මා කිව්වා, එයාගේ අම්මා තින්නවා. එයාගේ අම්මා කිව්වා මේ අපි ওই ළමයි නිදි කරලා තියලා කුඹුරටත් ගිහිල්ලා ආවා. උඹලට තමයි දැන් ඕවා කරන්න බැරි. ඒ කාලේ අපි එහෙම නෙමෙයි කියලා එයා කිව්වා. ඒත් තමයි මං ඉවසුවා. එකට මේ ඇයි එතනදී වක්‍රාකාරව තව දෙයක් කියනවා සමාජයට. තමන් අපි දරුවෝ සමාජයට ලොකුමහත් කරද්දී, අපි දරුවෝ සමාජයට දායාද කරද්දී, යහපත් ලෙස සමාජ ආයෝජනය කරද්දී මේ ගෙදර ඇතුලේ හදන විදිය හරි වැදගත්. පුතා දුව කියලා අපි බෙදාගෙන සමහර දේවල් අපි පුතාට කියනවා අයියාගේ ඇඳුම මදින්න, දුවට කියනවා අයියාගේ ඇඳුම මදින්න, දුවට කියනවා අයියට තේ හදන්න, දුවට කියනවා ගේ අතු ගන්න, රෙදි ගන්න, කුසියස් කරන්න අපි දුවට කියනවා. හැබැයි අපි පුතාට යම්කිසි වගකීම් ප්‍රමාණයක් ගෙදර පවරන්නේ නැහැ. ඒක ටිකක් අඩුයි. එතකොට ඔහුට ඒක ඔහු හිතනවා ඒක අම්ම කරන්න ඕනේ වැඩක්. ඊට පස්සේ විවාහ වුණාම ඔහු හිතනවා ඒක බිරිඳ කරන්න ඕනේ වැඩක්. දැන් එක මහත්තයෙක්ව මේ ඉතින් මිස් ඕක එයා කරන්න ඕනේනේ, අපි අම්මත් කරානේ. ගෑනුන්ට ගෑනු වැඩ තියෙන්නේ මේ එහෙම තමයි ඒව කරන්න ඕනේ. දැන් අපි බෙදාගෙන තියෙනවා ගෑනු වැඩ පිළිම් වැඩ. ඒතර මේ බෙදා ගැනීමල ඇතුලේ කවුරු හරි කෙනෙක් පීඩාවට පත් වෙනවා නම්, මම කියන්නේ ඒක ඇය විතරක් කියලා, කවුරු හරි කෙනෙක් පීඩාවට පත් වෙනා නම් ඒකේ ප්‍රතිඵලය ඊටාම භයානක වෙන්න පුළුවන්. ඒතර අම්මාට වගකීමක් තියෙනවා දුව වේවා පුතා වේවා ගෙදර ඇතුලේ වගකීම් බෙදලා දෙන්න. මොකද එහෙම නැත්නම් අර සූසට බැරිමින් සැරසෙලා ගීතේ වගේ දැන් පමා වුණාකින් මන්දාරම්යක් පලාපදර ටික තේවා දමාවේ. පමා වුණාකින් රැත්ටි පැටියයි ඕවටයි නේ තෙමින හිවි. අය ගෙදර එන්න පරක් වුණාකින් ටිකක් හරි ගෙදර සේරම අවුල් වෙනවා. හැබැයි මහත්තයාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒතර මේ වගකීම් බෙදා ගැනීම අපි අතරේ නැතුණාම සහ දුවට පුතාට ගෙදර ඇතුලේ වගකීම් හරියට බෙදලා දෙන්නේ නැති වුණාම ගොඩක් මේ ගැටලුව අපි අත්දකිනවා. අපි අත්දින්න. ඊට පස්සේ ඇයි ලියනවා මේ අර දැන් අම්මත් ඉන්නවා මහත්තයත් පැත්තක ඉන්නවා, ඇයි මේ වැඩ ටික කරගෙන යනවා? ඇයි ඊට පස්සේ ලියනවා මේ සේරම කරන්නවට තියෙන්නේ යක් දෙකයි කියලා. කිව්වෙත් මම බොහොම හිමින් මගේ කරුමෙට ඒක ඇහිලා. ගෑනු දෙතුන් දිනක් ගන්න කියලාද දැන් මට කියන්නේ? එයා ඇහුවා සද්ද දමලා. මං කිව්වා මට මේ සේරම කරන්න තියෙන්නේ අත් දෙකයි, මං කොහොමද මෙතින් ඇය තනියම කියකිය කරනවා. දැන් අපිට දැන් සමහර දරුවෝ කියනවානේ අපි අම්මගේ වැඩේ කියවන එක කියලා. එතකොට මේ තනියම කියෝ කියෝ සමහරලාට ඉතින් ඒක පිට කරන්න වෙලා විදිහක් නැත්නම් ඇය එහෙමත් කරන වෙලාවක් නැති. ඇයි කිව්වා මේ සේරම කරන්න තියෙන්නේ අත් දෙකයි. එතකොට ඔහු අහනවා ගෑනු දෙතුන් දෙනෙක් ගන්න කියලාද දැන් මට කියන්නේ? මේ එක එක වැඩේට එක එක කෙනාව ගේන්න කියලාද මට කියන්නේ? එතකොට ඒ වෙලාවේ ඔහුට තිබුණ ඇයට පොඩි උදව්වක් කරන්න. ඉතින් මේ සුහර්ෂණී ධර්මරත්න මහත්මිය හරි ලස්සනට ඇගේ හැඟීම විග්‍රහ කළ තියෙන මේ කවිය ඇතුලේ. එතකොට මේ ඇය කියනවා මේ මගේ මොකද මාත් කිව්වා තමුසෙ කියන කල් තමයි හිටියේ, මටත් ඒක හිතුණ කියලා. එයා කිව්වේ ඔළුවේ ජෙල් ගාන ගම. දැන් පොඩි ආගියුමෙන්ට් එකක්. ඔහු ඇය කියන මගේ මොකද ඉතින් ගේන කෙන තියෙන්නේ, ඔහු කියනවා කියනකන් තමයි හිටියේ. එතකොට දැන් ඇයට හිත හැදෙන වචනකුත් නෙමෙයි එතනින් ඇහුනේ. ඊට පස්සේ ඇය ඒ කියන අම්මේ මට යකා වැහුණා, වතුර වීදුරුවක් පෙරළුණා, ලොකෝගේ බඩගින්නේ. එයා හිටියේ කේන්තියේ, නැන්දම්මත් බොම්මගෙන කෑවෙත්ත දෙහාගේ. ඔෆිස් එකට කෝල් කරලා බබාට අද වුණ කිව්වම වැලන්ටයින් සමරනවද සරුත් ඔච්චමට ඇහුවා. ඊයේ ෂෝට් ලිව් දාලා ගත්තු කමීසෙ බෑන්ග් එකේ. දෙන්න හිතෙන්නෙත් නෑ දැන් අම්මට. අනේ අම්මේ බනින්න එපා. වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුණා.
මම ඊයේ ෂෝට් ලිව් එකක් දාලා චැට් එකකුත් තරන් ආවා. හැබැයි මට දැන් ඔහුට අද වැලන්ටයින් දවස කියනකවත් අරම තරම චුට්ටක් මතක් වුණා නම් ඒ කියනවා දැන් මට නම් හැම දෙන්න හිතෙන්නේ නැහැ මේ ෂර්ට් එක. ඔන්න තියෙනවා බෑග් එකේ. තරහක් නෙමෙයි, වෛරයක් නෙමෙයි, කේන්තියක් නෙමෙයි. ඇයට දැනිච්ච වේදනාව, ඇයට දැනිච්ච දුක. මට චුට්ටක් මං ගැන ඇයි හිතන්න බැරි මීට වඩා? ඇයි මං ගැන මීට වඩා මට අනුකම්පා කරන්න බැරි? මං අර කලින් කිව්වා වගේ ගොඩක් දේවල් නෙමෙයි ඉල්ලන්නේ. ඉතින් ඒ වගේ දැන් මට මං ඔබට පුංචි කතාවක් කියනවා. මට මේ කාර්යාලයට යද්දි හම්බ වෙනවා එක අම්මා කෙනෙක්. ඒ අම්මා දරුවෝ දෙන්නත් එක්ක තමයි මේ බස් එක යන්නේ. ඒ යන්නේ එක දරුවෙක් ඉස්කෝලේ දාන අනිත් චෝරි දරුවා වඩාගෙන. එතකොට මට දිනපතා අපි බස් එකේ දකිදි කතා කරනවානේ. එතකොට මේ අම්මා කතා කරනවා මගෙත් එක්ක. ඉතින් හැමදාම ඉතින් අර මමත් එයාට උදව් කරනවා, එයාගේ බෑග් එක ගන්න, එයාගේ බබාව බස් එකෙන් බස්සන්න නගන්න ඒ වගේ. ඊට පස්සේ මට දැන් අමුතු දෙයක් වෙනවා. එයා හැමදාම මගේ සාරි එක දිහා හොඳට බලනවා. එයා අත ගානවා, අනේ ලස්සනයි කියනවා, සාරි කට්ට ලස්සනයි කියනවා, මාලේ ලස්සනයි කියනවා. ඉතින් මං හිතුවා සාමාන්‍යයෙන් එහෙම අපි කියනවනේ, මමත් එහෙම කියනවා මගේ යාළුවන්ට. එතකොට මං හිතුවා එහෙම එයා හොඳ කාන්තාවක්, අනිත් එක්කෙනා වගේ කරන කෙනෙක්, අනිත් එක්කෙනා ගැන ලස්සන දකින කෙනෙක්. ඒ ඒ නමුත් මට ටිකක් කාලයක් යද්දි ඒක වෙනසක් දැනුණා. එයා මං ඈතට යනකම් බලන් ඉන්නවා, තව අයගේ සාරි දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ එක දවසක් එයා කොහොම අකි මඩත් හරි ආසයි සාරියක් ඇඳලා වැඩට යන්න. ඉතින් ඊට පස්සේ දවසක එයා මගෙත් එක්ක කතා කර කර හිටියා. එයා මට කිව්වා, අකි මමත් රස්සාවක් කළා. මම මේ විවාහයට කලින් රස්සාවක් කළා, රජයේ රස්සාවක්. හැබැයි මට විවාහ යෝජනාවකින් ආවේ ඔහු ඉහළ මේ රැකියාවක් කරන කෙනෙක් පෞද්ගලික අංශයේ. ඔහු මට කිව්වා, ඔයා රස්සාවක් කරනවට මං කැමති නෑ. මං කැමති නෑ ඔයා දුක් විඳිනවට. ඒ නිසා ඔයාට ඕනේ තරම් සල්ලි මට දෙන්න පුළුවන්, සැප සම්පත් දෙන්න පුළුවන් ඔයා ගෙදර ඉන්න. එතකොට මට ආස වුණේ නෑ කියලා රස්සාවෙන් අස්සෙන්න. මට ඕනේ වුණා රස්සාව කරන්න. හැබැයි මගේ අම්මලා තාත්තලා, මගේ නෑදෑයෝ, මගේ යාළුවෝ මට කො මොණියේ අස්සෙන්න. දැන් ඔච්චර කියන්ති අපිට නම් අපි හොම ඉන්නේ. අපි රස්සාව මේ මෙච්චර දැන් කන්න බොන්න තියනවා, ගෙවල් දොරවල් තියනවා, යාන වාහන තියනවා. ඇයි ඔයා මේ දුක් විඳින රස්සාවකට ගිහිල්ලා? ඊට පස්සේ ඒක වගේ මං අස්සුණා. මේ විවාහ වෙලා මුල් කාලේ ඔහුට රස්සා උදේ වෙලට යනවානේ. මං ඉතින් උදේ නැගිට්ටා. උදේ නැගිටලා උයලා ඇඳුම් ටික බදලා දෙන්න ඕනේ, සපත්තු හොදලා පොලිෂ් කරලා දෙන්න ඕනේ. සමහර වෙලාවට උයලවත් බදලා දෙන්න ඕනේ, සමහර වෙලාවට උදේට පරක්කු නම් කවන්නත් ඕනේ ගොඩක් වෙලාවට ඒක. ඉතින් මේ විදිහට මගේ ජීවිතේ දැන් ඔහු යනකම් මම මේ වැඩ ටික කළා. ඊට පස්සේ මං ගෙදර වැඩ හරි ආසාවෙන් කළා. මට හැබැයි හිතිච්ච වාර අනන්තයි අපරාදේ මං නැවතුනේ. මොකද දවල් දවස ගෙදර ඉද්දි. ඊට පස්සේ ඔහු කිව්වා, නෑ බබෙක් ඉන්නකොට ඔයාට ඕක හරියයි, ඔයාට පාළුවනේ තියෙන්නේ කියලා ඔහු කිව්වා. නමුත් ඔහු ඇයි කියන ඒ කාලෙත් මට සමහර දේවල් වලට හිත රිදුනා. සල්ලි ඉල්ලන්න ඕනේ හැම දෙයකටම. ඉල්ලුවම අහනවා අර දීප ටික කෝ. ඒව ලියලා දෙන්න ඕනේ සමහර වෙලාවට. මෙච්චර මෙච්චර වේදන් වුණේ මොනවටද? ඊට පස්සේ ඇයිකො කමක් නෑ, මට ඉතින් කමක් නෑ, තව කාන්තාව මීට වඩා දුක් විඳිනවනේ. ඇයි හිත හදාගත්තා. හැබැයි එක දරුවෙක් හම් වුණාට පස්සේ ඇයිගේ අර රාජකාරි වෙනස් වුණා. ඇයට ඔහු කිව්වේ, ඔයාට ගෙදර සතුටින් ඉන්න පුළුවන්, නිකන් ඉන්න පුළුවන්. මං දවසක් කිව්වා වගේ. ඊට පස්සේ අර පුංචි දරුවා අඬනවා. හැබැයි ඒ ඇස්සේ ඔහුගේ වැඩ, ඔහු පුරුදු වෙලා නෑ කිසි දෙයක් බෙදා ගන්න. තේ එක හැදලා කෝප්පේ හොදන්න ඕනේ, රෙදි ටික හොදලා දෙන්න ඕනේ, බත් කාලා පිඟාන හොදන්න ඕනේ, රෙදි මදින්න ඕනේ, මේ සියලු දේ ඒ තනියෙන්. එතකොට ඇය මේ පුංචි දරුවත් එක්ක හරි වේදනාවට පත් වෙනවා. ඊට පස්සේ ඇය ආස දේවල් ලැබෙන්නේ නැහැ. ඇය ආපහු සැරින් සැර ඉල්ලනවා මගේ රස්සාවට යන්න. මං හරි අමාරුවෙන් ඉගෙන ගත්තේ, මට ආසයි රස්සාවට යන්න. ඔහු දැන් ඉස්සර වගේ ආදරෙන් නෙමෙයි කියන්නේ. මෙන්න මේ ගෙදර වැඩ ටික බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ රස්සාව දැන් මේ කවුද මේ ළමයි බලන්නේ? එතකොට එතකොට ඒ අර මුලින් කියපු විදිහට නෙමෙයි ඔහු කියන්නේ. එතකොට ඇයි කියන මං ආස දේවල් තිබ්බා, මං අඳින්න ආස විදි තිබ්බා, මගේ කොණ්ඩේ හදන්න ආස විදි තිබ්බා. හැබැයි ටික ටික ඔහු ඒවා ඈත් කළා. නන්දා මාලිනිය ගයනවා, මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා හසින්. මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා හසින්. ඔයා හොඳටම දැනගෙන හිටියා මං හඳට කැමති. හැබැයි ඔයා මට නොදැනෙන්න මගේ ලෝකෙන් හඳ අයින් කළා. මං මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා හසින්. ඔයා දැනගෙන හිටියා මං මල් වලට කැමති, හැබැයි මට නොදැනෙන්න ඔයා මගේ ලෝකෙන් මල් අයින් කළා. මං ඒත් දවසගෙන හිටියා. හැබැයි එන්න 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 එකේ අඩුවීමක් නෙමෙයි තිබුණේ. ඊට පස්සේ
ඒ දවසක් කෙනා මිස් පොල්ට මේ අකේ මගේ අතින් පොල්තෙල් බෝතලයක් බිඳුණා බිමට වැටිලා එක දවසයි එක ගෙනල්ලා මං ඊළඟ දවසේ කිව්වා මේ පොල්තෙල් ගන්න ඕනේ. එයා මට සැලදාලා අහුවලා ඇයි ඊයේ ගෙනල්ලා ටික බිව්වද කියලා. එතකොට කෙනෙක්ගේ අතින් වැරදි වෙන්න බැරිද? ඒක මං ඒක මහ ලොකු ගාණක්ද? ඒක ඒකට මං මගේ අතින් වැරද්දක් වුණා. ඉතින් ඒකට මං විඳවන්න ඕනේද? ඒ චූටි උදාහරණයක්. ඉතින් මේ විදිහට දැන් අය කියනවා අය ලොකු දරුවා ඉස්කෝලේ දාන්න ඕනේ, පොඩි දරුවා වඩාගෙන යන්නේ. ඊට පස්සේ ආයෙ වෙන පොඩි දරුවා මොන්ටිසෝරි ගෙන යන්න ඕනේ. මේ විදිහට ඇගේ ජීවිතේ දැන් හරිම අය කියනවා අක්කේ දැන් අපායක්. මං බලාපොරොත්තු වෙච්ච ජීවිතේ නෙමෙයි. නන්දා මාලිනී ගීතේ ගයනවා නොයි දොල් දොල් පෙති අතරින් නොදුරාගෙන හිනාව හදවත නැති මිනිසා ඔබ මට කඳු නැලිගෙනාව. මං හරි ලස්සනට හිනා වෙලා සතුටින් ජීවත් වුණා. මගේ හිනාව උදුරගත්ත හදවත නැති මිනිසා ඔබ මට කඳු නැලිගෙනාව. සමා වෙන හැම කෙනෙක් ගැනම නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි මෙහෙමත් කොටසක් ලෝකේ ඉන්නවා. මෙහෙමත් කොටසක් අපි අතර ඉන්නවා. ඒක බහුතරය. ඒකයි මම ඒක කියන්නේ. ඒ නිසා ඔබේ දුවට වගේම ඔබේ පුතාටත් උගන්වන්න ඕනේ අනිත් කෙනා ගැන සංවේදී වෙන්න, විශේෂයෙන්ම අම්මා සහෝදරිය ගැන සංවේදී වෙන්න, දැනෙන්න ආදරය කරන්න, ඔහුට ඉගන්වපු තරමට ඔහුගේ ජීවිතය සාර්ථකයි. වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් හරි උසස් රැකියාවක යෙදෙන පමණින්ම ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. ඔහු මනුෂ්‍යත්වය ඉගන්වලා තිබෙන්නේ නැත්තම්. ඉතින් ඒ නිසා අපි අත්දකින්න අත්විඳින මේ කටුක දේවල් අපිට අත්විඳින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අර මම කලින් කිව්වා වගේ ජීවිතේ හැම දවසකම ජීවිතේ අවසාන කාලෙදිත් දමා යන්නට නොහැකි මිහිමත එකම සම්පත ඔබම පමණයි කියන ආදරණීය බැඳීම් ලෝකේ පවතින්නට කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් මං ස්තුතිවන්ත වෙනවා ආරචාරයාවට. මොකද චතුර මහත්මයා කියනා වගේ අපේ හිතේ තියෙන දේවල් සහ ලෝකෙට කියන්න ඕන දේවල් කියන්න මෙහෙම වේදිකාවක් අපිට හදලා දුන්නේ ආරචාරයාව. ඉතින් සමහර පොඩි සීමිත පරිසරයකට කතා කරපු අපේ ගොඩාක් මේ පිරිසට, අපේ මේ දේශක මණ්ඩලයේ බොහෝ දෙනාට බොහෝ දේ ලෝකයට දෙන්න අපිට වේදිකාව හැදලා දුන්නේ ආරචාරයාව. ඉතින් සහ මිනිස්සුන්ට තව තව බොහෝ දේවල් ඒ එතන ඇතුලේ තව බොහෝ දේවල් පාසල්ලට වැඩසටහන් සහ විවිධ ඒ වැඩසටහන් ගොඩක් ඒ අතරේ සිද්ධ වෙනවා. ඉතින් ඒක එක ජාලයක් පොතකින් පිටුවක් ජීවිතයට වගේ මේ ජාලය තුළේ අපිට එක එක්කෙනෙක්ව හරියට හදන්න පුළුවන් නම් ඒක අපිට දැන් අපි ගොඩක් කාලවිට මේ කාලේ කතා කරනනේ අරියා වැරදි, මෙයා වැරදි, මේක මෙහෙම වෙන්න තිබුණා කියලා. හැබැයි ආරචරයාවෙන් කරන්නේ තමන් හැදෙන එක සහ අනිත් අයට හැදෙන්න මඟ පෙන්වන එක. අනිත් කෙනා වැරදි කියන්නේ ඉස්සෙල්ල. ඉතින් අපිට තනි තනිවම වෙනස් විය යුතු කාලයක් මේක. තනි තනිවම වෙනස් වෙලා අනිත් අය වෙනස් කරන්න උත්සාහ කළ යුතු කාලයක් මේක. ඉතින් ඒ වගකීම ආරචරියාවෙන් නියම විදියට ඉෂ්ට කරනවා කියලා මම හිතනවා. ඉතින් මම හරිම සතුටුයි අහම්බෙන් හරි ඒකට එකතු වෙන ලැබීම එක මගේ පිනක්. ඉතින් ඔබ සියලු දෙනාම සහ මේ පවුල ඇතුළේ ඉන්න ලැබීම පිනක්. මොකද මෙතන ඉන්නේ අනිත් පිරිසට වඩා වෙනස් පිරිසක්. මොකද මෙච්චර කාල රැඳෙන්නේ ඒ වෙනස්කම හින්දා. ඉතින් ඒ වෙනස්කමට ගරු කරනවා වගේ ආදරේ හැමදාම. ඉතින් එකතු වෙලා අපි ගමනක් යමු. එකතු වෙලා අපිට කරන්න පුළුවන් දේ අපි කරමු අනිත් අයට ඇඟිල්ල දික් කරන්න නැතුව. ස්තුතියි ආරචාරයාවේ නියමුවන් සියලු දෙනාට සහ මගේ මගේ ඇදුරු වැඩුල්ල ඉන්න සියලු දෙනාට සහ මේ අනිත් හැම දවසකම අපිත් එකතු වෙලා ඉන්න සියලු දෙනාට. ඔබ සියලු දෙනාගේම ජීවිත වාසනාවන්ත වෙන්න, සතුටින් පිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සුබ දවසක්. බොහොම ස්තුතියි. අදත් ඉතා වටිනා දේශනයක් ආරචාර්ය කණ්ඩායම වෙනුවෙන් කළ ගීතා රොෂානි මහත්මියට අපගේ ස්තුතිය. ඒ වගේම නිරෝගී කයක්, මනසක් සහ අධ්‍යාත්මයක් සහිත මිනිසකු බිහි කිරීම සඳහා ආරචාර්ය කණ්ඩායම හැමදාම උදේ 4:55 ඔබ හමුවට එනවා. ගීතා රොෂානි මහත්මිය කියපු විදිහට ඔබ සංවර්ධනය වෙන මුලින්ම ඔබට හැදෙන්න පුළුවන් නම් අපිට සමාජයක් වෙනස් කරන්න පුළුවන්. අද සමාජය වෙලා තියෙන්නේ සමාජලාර තමන් වෙනස් වෙලා නැහැ, අපි සමාජයක් වෙනස් කරන්න යනවා. හැබැයි ආරචාරය කණ්ඩායමේ මූලික අරම වෙන්නේ අප වෙනස් වීම සහ අප දියුණු වීම, ඒ තුලින් සමාජය දියුණු වීම. ඒකයි සත්‍යය. එහෙනම් අපි අදත් ආරම්භ කරමු එතුමේගේ වටිනා දේශනය. අපේ ජීවිතවලට ඉතා සමීප දෙයක්. අපි යම් කිසි වැරදි මේ වෙනකම් කරා නම් අපිට පුළුවන් අද ඉඳලා යා හදාගන්න. ඒයි මිනිස්කතිය කියන්නේ. ඒ දේවල් යලි යලි කිරීම නෙමෙයි, අපිට පුළුවන් ද හරි විදියට හරි මාවතකට ගමන් කරන්න. මම එහෙනම් ආරාධනා කරනවා බන්දුල කාර්ය සම්මහත්මට මුලින්ම එතුමාට අදහස් දක්වන්න.
සුභම දේශනක්ට ප්‍රාර්ථනා කරනවා ආරචරයා පොලිස් සියලුම කල්‍යාණ මිත්‍රයන්ට බොහොම පින් කියලා කියනවා ගීතා රොෂාන් මහත්මියට අද මම හිතන්නේ ජීවිතේ පාඩමක් කියලා දුන්න ඔබතුමිය හිතන්නේ ගීතා රොෂාන් කියන්නේ එතකොට සංගීතා මිස් කියන්නේ මම හිතන්නේ අපිට මේ මේ කවි අර්ථය සංගීත අර්ථය පැහැදිලි කරන්න දෙවියෝ මේ නමින්ම හදලා දෙන්නේ ධර්ම සහකම්පණය සහකම්පණය අපි තුල තියෙනවාද කියන එක අපි තුලම විසන්න පුළුවන් විදිහට සත්‍තාවත් හිතේ දෙන්න නැති වෙන්නේ කොහොම ලස්සනට කියදුණු උරේ ඒ පාඩම් පොඩි ළමයෙකුටයි ලොකු කෙනෙකුටයි දෙකොල්ලන්ටම එක විදිහට බලපානවා මම ඊයේ මගේ යාළුවෙකුට ගෙදරට ගිහින් වෙලාවේ මම ඇහුවා එයා ධමය හදනවා ඒ ළමයට සියලු පහසුකම් අතට පයට කරලා දීලා මම ඇහුවා ඔයාගේ මහත්යකින් ඔයාට වෙන්න ඕනි උත්සම් ටික මේ ටික මේ ළමයාගෙන් ඔයා මේ ළමයායි කොන්නගෙන ජීවිතේදී වෙයිද කියලා එයා ටිකක් කල්පනා කරා ඇත්ත තමයි කිව්වා හැබැයි මම හිතන්නේ එයා හදාගන්නේ කියලා මොකද ළමයා තාම බලාපොරොත්තු වෙන දිගටම බොහොම ස්තුතියි බොහොම කින් මේ වටා අදහස දුන්නා බොහොම ස්තුතියි ඒ වගේම හෙට දේශනේ පවත්වන්නේ අපේ කැලුම් ද සිල්වා මහත්මයා එතුමා දැන් සෑහෙන කාලයක් ආචාර්ය කණ්ඩායම සමග සම්බන්ධ වී අපගේ දේශන වලට සවන් දුන්නා හෙට අපි අවස්ථාවක් ලබා දී තිනා එතුමාට අපගේ ආචාර්ය කණ්ඩායමට එතුමාගේ පළවෙනි දේශනය කරන්න මම කැලුම් මහත්මයාට ආරාධනා කරනවා ඔබගේ අදහස් දක්වන්න ලෙස සුබෝ දසනක් ඔබ සියලු දෙනාටම ඇත්තටම මනෝ චිකිත්සකයෙක් වශයෙන් මම මනෝ චිකිත්සන වැඩසටහන් සඳහා යොදා ගන්න ප්‍රබලම මාධ්‍ය බවට ඇත්තටම අදපත් වෙලා තියෙන්නේ මේ සංගීතය කියන මේ විෂය. ඉතින් මේ ගීතා මහත්මිය අද දවසේ ඊටම වෙනස්ම ආකාරයකින් මේ මනෝ චිකිත්සනයකට අපි යොමු කරා වගේ අදහසක් මට තියෙනවා. ඉතින් ඇත්තටම ඇගේ මේ පෙළගස්සු කතාබහ තුළ මම හිතනවා ඊටම හරවත් සහ ආකර්ෂණීය මිහිරි කටහඬක් ඇයට හිමි. ඇත්තට මේ මිහිරි කටහඬ තුළ මම හිතන අපි තව තවත් මේ මාතෘකාවට ඇය සමීප කළා. ඉතින් ඒ පිළිබඳ ඇත්තටම ප්‍රථමයෙන් එතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ආරචරයා පදනමට මම සම්බන්ධ වෙන්නේ ඊටම මෑතකදී ඒ අපේ හිතවත් චතුරු මහත්මයාගේ ආරාධනයත් සමගම ඇත්තටම ටික දවසක් වුණත් මම මේ කණ්ඩායමට සම්බන්ධ වෙලා ඇත්තටම කියනනම් මේ වැඩසටහන් මාලාව පිළිබඳ මම ලොකු ඇබ්බැහිකින් පසු වෙනවා වගේ දෙයක් මට දැනෙන්න ගන්න අරගෙන තියෙනවා. ඇත්තටම මේ ආරචාරය පදනමට ඇබ්බැහි වෙලා වගේ දැන්. ඉතින් මොකද විවිධ පුද්ගලයන් විවිධ දැනුම් විවිධ ශාස්ත්‍රයන් ඒ වගේම දැනුම් සම්භාරයක්. ඉතින් ඇත්තටම මම හිතනවා බොහොම වැදගත් වැඩසටහන් මාලාවක් ලොකු දෙයක් කරන්න පුළුවන් අපිට ඉදිරියේදී. ඇත්තටම ඒ වගේම මම හෙට දිනේ කතා කරන්න හිතාගෙන ඉන්නවා මේ මානසික සෞඛ්‍ය සහ එයින් ලැබෙන අපේ අනාගතයේ ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ වෙනස්ම ආකාරකින් කතා කරන්න මම හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ සඳහා මගේ ආදරණීය ඔබ සියලු දෙනාටම සම්බන්ධ වෙන ලෙසත් මම ආරාධනා කිරීමටත් මම මේ අවස්ථාවක් කරගන්නවා. ඉතින් බෙහෙවින් ස්තුතියි. බොහොම ස්තුතියි කළ මහත්මයා. ඔබට පුළුවන් ඔබගේ යහළුවෙකුට ආරාධනා කරන්න. ඔබගේ යහළුවෙකුට උදේ පාන්දර කතා කළ කියන්නේ අද වැඩසටහන සම්බන්ධ වෙන්න කියලා. ඒ අපි කළ යුත්තේ ඒ තුලින් අපිට පුළුවන් ඒ පුද්ගලයාවත් වෙනස් කරන්න. ඔබගේ හොඳම යහළුවා ඔබගේ හොඳම යහළුවාට මුලින්ම කියන්න එන්න සම්බන්ධ වෙන 4:55ට කියලා උදේ 4:00ට කෝල් කරලා කියන්න. එතුමා නැගිටලා ගන්න. අපිට පුළුවන් නම් ඒ වගේ එක එක කෙනා ගන්න. මම හිතන්නේ මේ නම්බරයට වඩා අපිට වටින්නේ ඒ පුද්ගලයන්. අද මම දකින දෙයක් තමයි සමාජයේ ගොඩක් අය හැමතිස්සෙම කතා කරන්නේ රට වැටිලා අනේ මොනවද කරන්නේ බැංකු ටික වැටිලා මොනවද කරන්නේ කියලා. අමුතුම දේවල් කතා කර කර ඉන්නවා. හැබැයි ජීවිතේට වටින දේවල් කතා කරන්න උදේ 4:55ට ඔබගේ යාළුවට එන්න කිව්වොත් බලෙන් හරි ගහලා වාඩි කරන්න පුළුවන් නම් මං හිතන්නේ එයයි අපි කලි උත්තේ මේ අවස්ථාවේ. අපි කොවිඩ් වලට මුහුණ දුන්නා. අපි තවත් දරුණුම ආර්ථික අවපාතයකට මුහුණ දෙමින් සිටිනවා. හැබැයි එතනදී අපේ මානසික ශක්තිය ඉතා වැදගත් වෙනවා. එහෙනම් මෙන්න මේ දේවල් වලට මුහුණ දෙන්න ආචාර්ය කණ්ඩායම විදියට අපිට සමාජයට කළ හැකි ගොඩාක් සේවයක් තියෙනවා. ඒ සේවයයි අපි කළ යුත්තේ. එහෙනම් මේ ආචාර්ය කණ්ඩායම අද 100ට ආසන්න පිරිසක් අපිත් එක්ක ඉන්නවා. හෙට ඔබගේ යහළුවෙකුට කතා කරන්න එන්න කියන්න. උදේ පාන්දර කතා කරලා නැගිටන්න. නැගිටලා දැන් නැගිටින්න කාලයයි ආචාර්ය කණ්ඩායම සමග අපගේ ජාතියක් විදියට අපි නැගිටින්නම් අනිවාර්යයෙන්ම මේ බ්‍රහ්මූර්තිය නැගිටලා ඊට පෙර නැගිටලා වැඩ පටන් ගත යුතුමයි. අපි නිදිය ගණන් ඉන්නේ තාමත්. හැබැයි ආයි අපිට නැගිටින්න අවස්ථාවක් ලැබෙන්නේ කක් නැති වෙයි. එමනම් මම අවස්ථාවක් ඊළඟ අවස්ථාව ලබා දෙනවා අපේ සංජය සර්ට. අයිබෝවන් සුබෝදයසරක් වේවා සිරු දරාණෝ ස්තුතිවන්ත වෙනවා ධර්මාත්මන අවස්ථාව ලබා දුන්නට.
බොහොම පිං කියලා කියනවා අපේ ගීතා රොෂානි මහත්මියට. ඇත්තටම ඉතාම ලයාන්විතව ඒක දැනෙන විදිහට ඒක කිව්වා. ඇත්තටම අපිට මේකෙන් ගත යුතු හරයන් කීපයක් මම උලුප්පල දක්වන්න කැමතියි. විශේෂයෙන්ම ඔබ පුරුෂයෙක් නම් ඔබගේ කාන්තාව පිළිබඳව මීට වඩා සැලකිලිමත් වන්න, ඇය අගයන්, ස්තුතිවන්ත වන්න, ආදරය දක්වන්න. මේකට වයසට ભેදයක් නැහැ. අපිට අද ඉඳන් මේ දේවල් තව ටිකක් වැඩි කරන්න පුළුවන් නම්, තව ටිකක් කොයලා බලන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා. ඒ වගේම අපි දරුවන් හැටියට දරුවන්ට අපේ යුතුයකම් වගකීම් ටික දෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ තමයි ඊළඟ දවසේ ඉදිරියට එන්නේ මේ ජීවිතයට මුහුණ දෙන්නේ. ඒකට අර එතුමිය කිව්වා වගේ දුවද පුතාද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ විතර තියෙන වැඩ ටික ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. මේක කොච්චර අමාරුවෙන්ද කරන්න කියන එක තේරුම් කරලා දෙන්න ඕනේ. ඒක වගකීම් බෙදලා දෙන්න ඕනේ කුඩා කලේ ඉඳන්. ඉතින් මේ කරුණු අපි එකතු කරගත්තොත් ඉතාම වටිනවා. ඒ වගේම තවත් පිරිසක් මේ වැඩසටහන එකතු කරගන්න, ඒ හරහා අපිට පුළුවන් මේ රට හොඳ තැනකට අරගෙන යන්න. බොහෝ අය අද කරන හිතන දේ තමයි අන්නේ මෙහෙ ඉඳලා වැඩක් නැහැ, දැන් ඉතින් වෙන කොහෙට හරි යන්න ඕනේ කියලා. මොකද ප්‍රශ්න කියන එක ඔබ කොහේ හිටියත් ප්‍රශ්න තියෙනවා. ඉතින් ප්‍රශ්න වලට අපි මුහුණ දෙන ආකාරය, අපේ ඒකට හිතන ආකාරය වෙනස් කරගත්තොත් ඒ ප්‍රශ්න තවදුරටත් ප්‍රශ්න නොවන තත්ත්වයට අපිට පත් කරගන්න පුළුවන් විසඳුම් අපි ගාවම තියෙනවා. අපේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගත්තොත් රටේ ප්‍රශ්න වලටත් විසඳුම් හොයාගන්න අපිට පුළුවන් විදිහට අපිට පුළුවන් යම් කිසි දෙයක් කරන්න. ඉතින් ඇත්තටම ඒ එක එක්කෙනාගේ යුතුයකම් වගකීම් අපි ඉටු කරමු. අපි ඉදිරියට තව පිරිසක් සමගින් මේ පිරිස වැඩි කරගෙන ආරචාර්ය පදනම අපිට 500ක් දාන්න පුළුවන් ලින්ක් එකක් මෙතන තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ ඔපචුනිටි කොස්ට් එකක් මෙතන තියෙනවා. අපි 100ක් එක කතා කරනවා 500කට සල්ලි ගෙවලා. ඉතින් ඒක නිසා අපි බලමු මේක කොහොම හරි වැඩි කරගන්න යම් යම් ක්‍රියාමාර්ග. මේ ඉන්න 100කට ආසන්න පිරිසෙන් අපි ආරාධනා කරනවා කොහොම හරි බලන්න මේක. මොකද මේ එකම ෆ්‍රීකවන්සි එක එකම වගේ පිරිසක් මෙතන ඉන්න එක විදිහට හිතලා බලන්න. ඉතින් අපිට තව එක්කෙනෙක් අපි අරගෙන එමු. කලින් ඇවිල්ලා නැවතුණු අයට අපි බලමු කතා කරලා දන්න අයට. මොකද ඇත්තටම වැඩ අධික ඇති, විවිධ ප්‍රශ්න ඇති. නමුත් ඒ එක්කම අපිට පුළුවන් නම් මේක කොහොම හරි හොඳ දේවල්. මොකද අපි ඒ කතා කරන දේ එක්ක අපේ සිතෙන් ඇති වෙන සිතුවිලි ධාරාව යහපත් වෙනවා නම් ඒක දවස තිස්සෙම අපිට තියාගෙන ඉන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකයි මෙතන තියෙන හරය. එහෙම නැත්නම් වැඩ අධිකයි කියලා මේක අතෑරියොත් ඒ උදේ පාන්දරත් අපි ඉන්නේ දුකෙන් කනගාටුවෙන් පසුතැවීමෙන් වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව අපිට අනිත් කෙනාව අවබෝධ කරගෙන සහකම්පණය පවුලක් හැටියට ආයතනයක් හැටියට ගම රට හැටියට අපිට ඉදිරියට යන්න නම් අපි නිතරම අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධතාවය වැඩි කරගන්න ඕනේ. ස්තුති අවස්ථාව ලබා දෙන්න. ඊළඟ අවස්ථාව ලබා දෙනවා කපිල මිත්‍රත් මහත්මට. අයිවන් සුබදසන සියලු දෙනාටම ගීතා රුෂානි සහෝදරිය. ඔබතුමිය ඇත්තටම අපේ ජීවිතයේ අරගෙන ගිය අපේ බාල කාලයට. මොකද මම ගත්තොත් මට සහෝදරියක් සිටිනවා ඔබතුමිය වගේම. ඉතින් මගේ ජීවිතයේදී මම ගොඩක් දේවල් අත්විඳලා තියෙනවා ඇගෙන්. ඒ වගේම තමයි මගේ ආදරණීය මෑණියා එතුමිය තමයි මට මගේ මේ අවස්ථාව සලසලා දුන්නේ මේ සාර්ථක ජීවිතයක් ගෙවන්න. මගේ පියාණන් පිටිපස්සේ සිටිනවා. ඒ වගේම මගේ බිරිඳ ඇයත් ගොඩක් වෙලාවට කටයුතු වල දෙනවා. ඔබතුමිය කිව්වා වගේ මමත් ඇත්තටම හිතුවා එතුමියට ගෙදර නැවතුණා නම් හොඳයි කියලා. ඒ වුණත් මම දැක්කා එතුමියට තියෙන පීඩනේ මම ගෙදර නැති වෙනකොට. ඉතින් මම එතුමියට රස්සාව කරන්න කිව්වා. අද සාර්ථකව එතුමිය රස්සාව කරගෙන යනවා. ඒ වගේම තමයි දරුවන් ගැන බලා ගන්නවා. අපිට තව මෙතන කතා කරලා යුතු චරිතයක් තියෙනවා. ඒ තමයි අත්තම්මලා. මගේ අත්තම්මලා ගත්තොත් එහෙම ඒ සිරු දෙනා මට ගොඩක් ආදරෙන් හිටියා. ඉතින් ඒ වගේම තමයි බතුරුමුල්ල ප්‍රදේශයේ සිටිනකොට මට මතකයි එතන හිටපු අත්තම කෙනෙක් උදේම මට කිරියක් ගෙනත් දෙනවා. ඒක ගොඩක් ආදරෙන් ඒගොල්ලෝ ඒ කටයුතු කරනවා. ඒගොල්ලෝ ගොඩක් ආදරණීයයි.
ඒවගේ තමයි මගේ සහෝදරියෝ මෙතන සිටින ඔබතුමිය ඇතුළු මේ සියලු දෙනාම ලොකු කාර්යභාරයක් කරනවා. ඉතින් මම හිතනවා ඒකේ සාධාරණයක් වෙනවා කියලා අපි ඒ අයට උදව්වක් කරොත් ඒ විදිහට ඒ ජීවිතය සාර්ථක කරගන්න සතුටින් සිටින්න උදව්වක් කරොත් ඒක මම හිතනවා ඒ අපේ රටට ලෝකයට කරන ඉතාම වටිනා දෙයක්. ඔව් අපි ඒ සියලු දෙනාම සතුටින් තැබිය යුතුයි. වැලන්ටයින් දවසේ රණ්ඩුනවා වෙන්න පුළුවන්. අපි බලමු ඒ දවස එක දවසක් කරගෙන තව 360 දවසක් තියෙනවා. අපි ඒකෙන් ඒ හරියට ක්‍රියාත්මක කරලා ඒගොල්ලෝ සතුටින් තියන්නත් ඒ හැමෝම එක්සත්ව එක්සිත්ව වැඩ කටයුතු කරගන්නත් අවස්ථාව ලබා ගන්න. බොහොම ස්තුති සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබ ස්තුති. මම ඊළඟ අවස්ථාව ලබා දෙනවා මොදිතා මහත්මියට. අයිබන් දැන් මහත්මයාණන් බොහොම ස්තුතියි සම්බන්ධතාවය ලබා දුන්නට. ඇත්තටම ඇයිගේ මුළු කතාවේ සමස්ත කතාවෙම තිබුණේ මුළු එක වචනකින් කියනවා සංවේදී බව සහ කම්පණය. මේ තමයි ඒ කතාවේ තියෙන හරය. ඉතින් මම හිතන්නේ මේක ඉතාම අත්‍යවශ්‍ය කතා බහක් දැන් තියෙන්න ඕන. මේ හැම කරදරයක් අස්සම මිනිස්සු බොහොම ඉවසීමෙන් ඉන්න බව කියන්න නැතුව වචන වලින් එළියට දාන්න නැතුව බොහොම නමුත් ඇයි එහෙම ඉන්නවා කියන එක අපි දන්නවා. මේ සමාජෙ එහෙම බොහොම කාන්තාවන් ඉන්නවා. ඉතින් ඇයි කිව්වනේ කාන්තාවන් මේ බඳ කතා කරලා නැහැ, කවි ලියලා නැහැ කියලා. ඉතින් මම ලියපු කවියක් තියෙනවා නවලියට. ඔබින් අවසර පතන ඒ වචන කවි දෙකක් තුන කියන්න. මිහිතලයේ මෙන් දුකම උහුලන, තැවුල් පිරිපත විඳින මහමෙර, මහ පුලව සසලවන සෙනෙහස, ඔබයි ජීවය ලොව පවත්වන වනස්පතියයි මහා වන මැද, පිරිත් පැන් පොද මහ කතර මැද, සෙත් කවක්මය සිතී ගිනි මැද, ඔබයි ජීවය ලොව පවත්ව. උදාහිරු සේ නැගෙන සිහියට, මහා සවියයි මගේ දිවියට, සරා සඳමයි මගේ දිනතට, ඔබයි ජීවය ලොව පවත්වන. නමුත් මගේ කතා මම කාන්තාව අම්මා සොයුරිය ඒ හැමෝගෙම අදහස මේක ඇතුලේ සංගලා තියෙනවා. මම මේකට මාතෘකාවක් දාලා නැහැ. ඉතින් මම හිතනවා මේක අපි හිමීට මේක අවබෝධ කරගෙන ආදරෙන් හැමෝම ගැන ආදරෙන් හිතන්න පුළුවන් වෙනවා නම් මම හිතනවා මේක ප්‍රශ්නයක් නෙවෙයි. ආදරණීය බව සංවේදීකම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. බොහොම ස්තුතියි. ඔය ස්තුතිවත් මහත්මිය ඇත්තටම ලස්සන කවියක්. අපි ඉදිරියේදී බලමු මහත්මයා සම්බන්ධ කරගෙන එතුමගේ දැනුමත් ආචාර්යාව සමග බෙදා ගන්න. අපි ඊළඟ අවස්ථාව ලබා දෙනවා චන්දි මහත්මියට. සුබෝදසනක් වේවා. ස්තුති දයන් මහත්මයා මේ වටිනා අවස්ථාව මාට ලබා දුන්නට. තොටිල්ල පදවන අතර ලෝ පාලනය කරන තැනට පත් වුණේ ඇයගේ මේ සියලු කාර්යයන් ඉතාමත් සූක්ෂමව සිදු කරන හින්දා. එතකොට මේ ලෝකයට ජීවේ දුන්න ඇය පිළිබඳව ඇයගේ කටහඬ අවදි කිරීම පිළිබඳ ඇයක් වන මාත් ඉතාම සතුටින් කියන්නේ. ගොඩක් ස්තුතියි ගීතා මහත්මිය ඔබතුමියට. ඔබතුමියගේ දේශනේ ගොඩක් වටිනවා. දවසක් පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඇය මොනතරම් ලොකු සේවයක් කරනවද කියලා දැන් වර්තමානයේ ගත්තාම ආර්ථිකයට සමානව උරදීලා අද වෙද්දි විවිධ රැකියාවන් වල නිරත වෙමින් ගෙදරක කාර්යයන් බහුතරයක් කරන්නේ ඇය විසින්. එතකොට ඔබතුමියගේ දේශනය ඉතාමත් රසවත් කවියක් වගේ. ස්තුතියි ඔබ සැමට. සුබ දවසක් වේවා. ඔබ මෙසති චන්දි මහත්මිය. ඒ වගේම ආචාර්ය කණ්ඩායම සමග අදත් ඔබ එකතු වෙලා අපගේ ආචාර්ය කණ්ඩායමේ ආචාර්යවරුන් විසින් ලබා දෙන දැනුම ලබා ගැනීම පිළිබඳව ඒ වගේ මේ දැනුම අපිට පුළුවන් ප්‍රායෝගිකව අපේ ජීවිතවලට පාවිච්චි කරන්න. එහෙනම් බොහොම ස්තුතියි අදත් අපි ආරාධනා කරනවා හෙටත් සම්බන්ධ වෙන ඔබට අපිත් සමග කැලුම් මහත්මයා සමග ඒ වගේම යෝන් සරසවි සමග සම්බන්ධ වෙන්න ඔබගේ ළමයටත් ආරාධනා කරන්න ජීවිතය වෙනස් කරගන්න සම්බන්ධ වෙන්න ආචාර්ය කණ්ඩායමත් සමග අපි දන්නවා අපිට පුළුවන් මේ ලංකාව වෙනස් කරන්න. ඒයි අපගේ අභිමතාර්ථය වෙන්නේ. නෙගටිව් ඒ වගේ ආගේ අනවශ්‍ය තින්කින් වලින් අයින් වෙලා අපේ ලංකාව අලුත් මාවතකට යොමු කරන්න අපි හැමෝම අධිගන් කරගනිමු. අනිවාර්යයෙන්ම අපිට පුළුවන් මේ රට දාල යන්න නෙමෙයි මේ රටේ ජීවත් වෙන්න ආස කරන රටක් බවට පරිවර්තනය කරන්න ආචාර්ය කණ්ඩායමට පුළුවන්. ඒකට මම හිතන්නේ දේශපාලනයක් කළ යුතුම කියන එක. ඔබට පුළුවන් ඔබ සංවර්ධනය වෙන්න, ඔබගේ පවුල සංවර්ධනය කරගන්න ඒ මතය ඔබගේ ගමට ගෙනියන්න. එහෙනම් අපි හෙටත් සම්බන්ධ වෙනවා. ඔබත් ආරාධනා කරන්න ඔබගේ යාළුවෙකුට අපිට පුළුවන්
අපේ ජීවිත වෙනස් කරගන්න. එනම් අපි ගීතයක් එක්ක සම්බන්ධ